ඇලවේලිවල පාරවල් දෙපස අනවශ්‍ය තෘණ ඉක්මනින් කාර්යක්ෂමව කපා ඉවත් කළ හැකි නම් කාලය ශ්‍රමය ධනය මේ සියල්ල ඉතිරි කරගත හැකියි. මෙම යන්ත්‍රය මම මේ නිෂ්පාදයේ ඇතර මේක මේ තනකොළ කපන යන්ත්‍රයක් ග්‍රාස් කටර් එකක්. අපි සාමාන්‍යයෙන් දකින ග්‍රාස් තනකොළ කපන යන්ත්‍රයකට වඩා මේක සුවිශේෂී. අපි සාමාන්‍යයෙන් දකින්නේ තිරස් අතට කපන්න පුළුවන් විදිහේ තනකොළ කපන්න පුළුවන් එක පිටණියක වගේ කපන්නේ. නමුත් මේ යන්ත්‍රය පුළුවන් තිරස් අතට සහ සිරස් අතට. ඒ කියන්නේ හැමත් මේ තියෙන විදිහටම මේක අපි හිතමු අපිට මල් වටක් කපන්න ඕන කියලා සිරස් අතට මේ විදිහටම කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇලවේල් එක තියෙන ආනතියට ඕන විදිහට අපිට මෙහෙම ඇඩ කරන්නත් පුළුවන්. ඊළඟ සුවිශේෂත්වය තමයි දැන් පිටණියක් කපන අපි සාමාන්‍ය දකින ග්‍රාස් කටර එක ට්‍රැක්ටරේ යනකොට ඒක පිටිපස්සෙන් තමයි ග්‍රාස් කටර එකෙන්. නමුත් මේකෙදි ට්‍රැක්ටරේ පාරේ යද්දී අඩි 6ක් පිටතින් තමයි මේ යන්ත්‍රය කපන්නේ. එතකොට අපිට පාරේ ට්‍රැක්ටරේ යන ගමන් ඇලවේල්ල කපන්න පුළුවන් අඩි 6ක් දුරට. එතකොට ඇලවේල්ලේ තියෙන ආනතියට ඕන විදිහට අපිට මේ කටර එක පහත් කරන්න පුළුවන්. දැනට අපි මේක මේ මෙකැනිකල් විදිහට කරනවා. නමුත් මේක හයිඩ්‍රොලික් වලින් අපිට ඔපරේටරටම මේක ඕන විදිහට පාත් කරන්න හදා ගන්න පුළුවන්. ඒ මට්ටමට අපි තාම මේක දිනු කරලා නැහැ. ඒක කරන්න පුළුවන් වැඩක්. ඊට පස්සේ මේකේ පුළුවන් අපිට කිලෝමීටරයක් පැය භාගයකදී මේ තනකොළ කපන්න. ඒකදී දැනට අපිට දැන් මේ ගොවි ප්‍රදේශවල තියෙන ලොකුම ගැටලුව මානා. දැන් මානා කපන්න දැන් මේ වගේ පාරක් කපන්න ලොකු වියදමක් දරන්න වෙනවා. එතකොට මේකෙදී පැය භාගයකින් කිලෝමීටරයක් කපනවා කියන්නේ ලොකු මේ වියදම අඩු කිරීමක්. ඊළඟ එක තමයි මේ දැන් අපි මේ දැන් රටේ කතා කරන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට මේක අපිට ගොඩක් යොදා ගන්න පුළුවන්. මේ තියෙන මාන කපලා ගත්තාම මේකෙන් පුළුවන් අපිට කොම්පෝස්ට් හදා ගන්න පාවිච්චි ගන්න. මට අර නැවත කියන්න තියෙන්නේ මේක සාමාන්‍ය අපි දකින තනකොළ යන්ත්‍රයක් නෙවෙයි, ඊට කපන යන්ත්‍රයක් නෙවෙයි. මේකෙන් පුළුවන් අපිට දැන් ඉස්කෝලේ පිටණියක් වගේ පිටණියක් කපන්නත් පුළුවන්, ඕනම ආනතියක් කපන්නත් පුළුවන්. මල් වටක් හෝ මේක මේ විදිහටම අනිත් පැත්තටම කරකවලා කපන්නත් පුළුවන්. ට්‍රැක්ටරේ යන්නේ පාරේ, යන්ත්‍රය යන්නේ තනකොළ තියෙන පැත්තේ. එතකොට කැලේ තිබුණා කියන එක මේ ට්‍රැක්ටරේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ වැඩ නිර්මාණ අපි මොනතරම් අගය කළ යුතුද? අපි දැන් ඇත්තටම මේ යන්ත්‍රයේ තියෙන මූලික අවස්ථාවේ මේක දියුණු කරන්න පුළුවන්. ඒ අදහස මගේ තියෙනවා. එකක් තමයි හයිඩ්‍රොලික් පාවිච්චි කරන එක. ඒකෙදි ඔපරේටරටම සියලුම කටයුතු මේක උඩින්දම්ම කරන්න පුළුවන්. දැනට මේ අපි අතින් කරන දේවල්. ඒකෝට අනිත් එක තමයි අපිට අවශ්‍ය ඇන්ගල් එක ඌමනා තැනම තියන්න පුළුවන් වෙනවා හයිඩ්‍රොලික් පාවිච්චි කරුවොත්. ඒක ඇත්තටම ඉතාම සරලයි. දැන් අපි මූලික දේ කරලා තියෙන නිසා එතන යන එක ඊතරම් අපිට අමාරු වෙන්නේ නැහැ. කාබනික පොහොර නිෂ්පාදනයේට මාන හොඳ අමුද්‍රව්‍යයක්. මෙවැනි යන්ත්‍ර නිසා කාබනික පොහොර නිෂ්පාදනයත් කාර්යක්ෂමව කළ හැකියි.